Lak Derana පුවතකට එහා ගිය රටගෙන කැකුමක් කොහොමද මේ උතුමාලා දේශපාලන කටයුතු නේද නැති වෙනක් තියෙන නෑ නෑ අපි ඉතින් මේ මයිදිනේ ට්‍රැක් තියෙනවා මයිදිනේ හොඳට කරන්න බෑ අපි මේ මයිදිනේ මහනුවර කරන්නේ ඒක නිසාද ලංකාවේ මොන ආසන සංවිධායකවරු කරනවා ඒක මත අවශ්‍ය දේශ කරනවා අපි වැඩ පිළිවෙල පැහැදිලි කළා ඒ නිසා අපි මේ ඵලින් ද හොඳ මයිදිනයක් කරනවා දේශපාලන කටයුතු උදාහරණම් කරයි. ආ දේශපාලන කටයුතු. ආ. ඒක ඉතින් කොහොමද මේ දවස්වල ගෝල් ෆේස් එක පිරින්න ගියින්ද දේශපාලන පක්ෂ ඔක්කොම අවුල් වෙලා තියෙනවා මේ ඉන්නවා. දැන් කතෝ අද දිනේ පාස්කෝ පහට අවුරුදු 4යි. කතෝලික සභාව චෝදනා කරනවා මේක මේ බලය ලබා ගැනීම වෙනුවෙන් කරපු ප්‍රහාරයක් කියලා. ඔබතුමා මොකක්ද හිතන්නේ මේ? ඒක ඉතින් අධිකරණයේ පරීක්ෂණ වලින් ඉතින් කතෝලික සභාව ඉතින් හිරිච්ච වෙලාවට කියන්නේ ඒවා. ඒවා ඉතින් මේ මේ උදේට එකයි අවසරට එකයි ඉතින් මේ රටේ අධිකරණය තියෙනවා අය නීති අනුව තියෙනවා ඒවෙන් මේ ජීරින්න ඕන වැඩ ඉතින් ඔය රටවල් තියෙනකොට මොන කෙනෙකුට කතා කරන්න පුළුවන් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කෙටි එක දැන් මේක අවුරුදු 4ක් කරලා තාම වරදකාරයක් නැති එකගෙන ඔබතුමාගේ අදහස මොකක්ද දෙන්නේ ඔබතුමාට චෝදනා කරන බොහෝ පිරිස් මටද මට ඉතින් චෝදනා තියෙන්නේ අදියේ දැන් අවුරුදු 54 න් මේ දේශපාලනේ මම චෝදනා කරනවා මට ගානක් නැහැ චෝදනා කියන ඒවා චෝදනා කරන්න පුළුවන් හැබැයි ඒක ඔප්පු කිරීම පිළිබඳව ප්‍රශ්න තියෙනවා මම ඔය පාස්කේ කිසි දෙයකින් මම වැරදිකාරයා වෙලා නැහැ මට තියෙන්නේ වන්දියක් දිවන්න ඔය විනාය කරපු වැරදි වලට නිලධාරීන් කරපු වැරදි වලට ඒ අරින්න මට මං අට්ටි වත් ඉතින් පරීක්ෂණය කිව්වත් මම වැරදිකාරයා කියලා ඒ මොකද මම ඔවා සම්බන්ධයෙන් මරි දැනුවත් කමක් නැහැ කියලා මං අවුරුදු 4ක් තිස්සේ ඉන්නවා පාස් ප්‍රහාරයේ විද්‍ය දවසේ ඉඳලා අවුරුදු 4ක් ওই නඩු තීන්දුව දෙනකම්ම මම කිව්වා මම මේ ගැන දැනුවත් වෙලා නැහැ කියලා. හැබැයි මේ රටේ සාමාන්‍ය ජනතාව පවා ඒක පිළිගත්තේ නැහැ. නමුත් ශ්‍රේෂ්ඨාධිකාරණ තීන්දුවේ පැහැදිලිව තියෙනවා ජනාධිපතිවරයා මුද්‍යංශෝ ආරක්ෂකවරුන්ට දැනුවත් කළා නැහැ කියලා. තාමත් මේකේ වරදකාරයෙක් නැති කියන ඔබතුමාගේ අදහස මොකද තාම මේක දඩුවම් ඉදලා නැහැ පාස් ප්‍රහාරයේ. ලෝකයේ ත්‍රස්තවාදී ප්‍රහාර ඇතිවෙච්ච රටවල් ගත්තාම විශේෂයෙන්ම පටීර දැන් ඊළඟට ගන්න බලන්න මේ මේ සැප්තැම්බර් 11 ඇමරිකන් ප්‍රහාරයේ ඉඳලා ISIS ලා ගහලා තියෙනවා රටවල් 27කට නැත්නම් 28කට. ඒකෙන් වැඩි හරියක් යුරෝපීය රටවල් එංගලන්තේ රජ්ජහුවා ඊළඟට අරෙන් කැනඩාවේ තිබුණා ඊළඟට මේ පැත්තෙන් ගත්තාම මෙහි ඉන්දියාවට ගැව්වා ඔස්ට්‍රේලියාවට ගැව්වා මැලේසියා ඉන්දුනීසියා ඔය හැමතැනම පිටිරුවා ගැව්වා ඉතින් මේ ඒ ත්‍රස්ත ප්‍රහාර ත්‍රස්තවාදියා කියන්නේ ඕක තමයි ඒ කියන්නේ කෙසේ හෝ තියෙන ආරක්ෂක කටයුතු වල අස්සෙන් ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගෙන ඉලක්කයට යෑම තමයි ත්‍රස්තවාදියාගේ ස්වභාවය ඒකයි ඉතින් ඒකට ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් ඒ දැනුවත් වුණාම ඒවට සූදානම් වෙලා අවශ්‍ය පිළියම් යොදන්න ඕනේ. මට දඩයක් නැහැ. මට තියෙන්නේ වන්දියක්. ඔව්. වන්දියයි දඩය අතර ලොකු වෙනසක් තියෙනවානේ. මේ මේ මට විරුද්ධයි යවෝ හැමදැනුව කියනවා මට දඩ ගැව්වයි කියලා. මට දඩ ගහලා නෑ. මට වන්දියක් ගන්න තියෙන මම ඉතින් ජනතාවගේ මේ දවස්වල සල්ලි එකක කොටනවා ඒක දෙවන්න. මට එහෙම ආදායම් මාර්ග නෑ. ඒක ඉතින් වල්ට කියන්න ඕනේ මම මේක ඒක කොටනවා. හරි මේක රාජපක්ෂල බලය ගන්න කියලා කියනවා. ඉතින් දැන් මේ ගැන පරීක්ෂණ ගණනාවක් තියෙනවනේ ඉතින් තවම මේ මේ පරීක්ෂණ ඉවරක් නැහැනේ ඔය ඔය ලෝකේ ත්‍රස්තවාදී ප්‍රහාර ඇතිවෙච්ච රටවල් වල අවුරුදු 10 15 ගිහින් තමයි
පරීක්ෂණ අවසන් වෙන්නේ සමහර ලෝකේ මම එක එක සිද්ධි ගන්න කතා කරන්නේ නැහැ. ඔහු ශස්ත්‍ර ප්‍රහාර ඇතිවිච්ච රටවල් වල පරීක්ෂණ වාර්තා ඉන්නේ පරීක්ෂණ ඉවර වෙන්න අවුරුදු 10 15 ගිහිල්ලා. ඉතින් ඒක නිසා මේ රටේ මේක වෙලා මේ අවුරුදු 4න් මේකයි කියලා මේකකින් හෙලි කර ගැනීමට තව අවුරුදු ගණනාවක් යයි. මේක තමයි මේක ඇත්ත කතාව. හොඳයි. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.